අයිබෝන් යාළුවනේ ඔන්න ගොඩක් අය මග බලාගෙන හිටපු මංගල සමරවීර මහත්තයාගේ වාසි මල්ල ඊයේ එළියට පැන්නා. අයවැය 2019 හුඟක් දෙනෙක් බලාපොරොත්තු නොවුණු ප්‍රතිඵල ගෙනාවා කියලයි අපිට හිතෙන්නේ. ගොඩක් ජනතාව වාසි බලාගෙන හිටියත් ඇත්තටම ජනතාවට ලැබුණේ වාසිද නැත්නම් අවාසිද කියලා දැන් ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන්. මංගල සමරවීර මහත්තයා මුලින්ම කරපු වැඩ ටික ගැන අද අපි ඔයාලට කියන්න කැමති. ඉතින් මේ අයවැයේ ප්‍රතිඵල තව මාස 6-7කින් නෙවෙයි හෙට උදේ වෙනකොට ඕගොල්ලොන්ට බලාගන්න පුළුවන්. කඩේට ගියාම මේ වෙනකොටත් හැම බඩුවකම මිල වැඩි වෙලා තියෙද්දී බදු බර 100% ගානකින් වැඩි වෙලා කියලයි දේශපාලන විචාරකයෝ පවසන්නේ. ජනතාවට කෙලින්ම බලපාන පුංචි මිනිහගේ වාහනයටත් පුංචි මිනිහගේ අතේ දැල්වෙන සිගරට් එකටත් හොඳට බදු ගහලා තියෙනවා කියලයි මිනිස්සු කියන්නේ. ඉතින් මංගල සමරවීර මහත්තයාගේ 2019 අයවැයෙන් මොනවද ලැබුණු වාසි කියලා දැන් අපි බලමු. අරක්කු සිගරට් වලට මිල ඉහළ දැම්මහම ගෙවල් වල ගෑනු අය නම් ප්‍රශ්නයක් නෑ කියලයි මංගල සමරවීර මහත්තයා දිගින් දිගටම කියන්නේ. හැබැයි අන්තිමට කැරකිලා ගෙදරට එන එලෝලු මල්ල ටිකෙන් ටික අඩු වෙනකොට බාර්ගාව විකුණන ජරා එළවලු තමන්ගේ ළමයින්ට මිනිස්සු කන්න බොන්න ගෙනියනකොට මංගල සමරවීර මහත්තයාට නම් කිසිම ගැටලුවක් නෑ වගේ. අරක්කු ලීටරේ ඉඳන් විශේෂ ප්‍රමාණවලින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම බියර් මිලත් වැඩි වෙනවා. සිගරට් මිලිමීටර් 55 කියලා අමුතු සෙල්ලමක් දාලා හැම එකක්ම රුපියල් 5 ගානේ හෙට ඉඳන් වැඩි වෙලා. ඉතින් ඒ වගේම ඉදිරියේදී සිගරට් 5 පැක් එකක් එනවා කියලා කතාවකුත් තියෙනවා. දැනටමත් ඒ නීතියට සම්පාදන කටයුතු සිදුවෙමින් පවතිනවා. එකක් බොන මනුස්සයාට 5ක් බොන්නයි ආණ්ඩුව කියන්නේ. ඉතින් සිගරට් අරක්කු කියන්නේ ලංකාවේ පුංචි මිනිස්සු ගොඩක් අමාරුවෙන් පාවිච්චි කරන දේවල්. පුංචි මිනිස්සුන්ගේ සිගරට් අරක්කු මේ විදිහට වැඩි කරාම මිනිස්සුන්ගේ පර්ස් එක හිස් වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඉතින් ඔන්න මංගල මහත්තයා අරක්කු සිගරට් මිල රුපියල් 5කින් වැඩි කරා. අරක්කු නම් 5කින් නෙවෙයි, ඕගොල්ලොන්ට හෙට ගියොත් බලාගන්න පුළුවන් 112 ගානකින් මේක වැඩි වෙලා. පොඩි වාහනවලට බදු, පොඩි වාහනවලට බදු ගහනවා කියන්නේ රනිල් මහත්තයාව අපිට නිතර මතක් වෙන කතාවක්. ත්‍රිවිල් දුවන මල්ලිලාට පුංචි කාර් දෙනවා කියලා ආණ්ඩුව අරගත්ත රනිල් මහත්තයා මේ වෙද්දී පොඩි වාහනයට සෑහෙන්න බද්දක් ගහලා වැගන්නාර් එකකට 105,000 විතර වැඩිවීමකුත් මරුටියකට තවත් 101,000 විතර වැඩිවීමකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වාහන ගෙන්නන මුදලාලිලා මේ වෙද්දිත් අඬ ඉඳිද්දී යන පුංචි වැගන්නාර් එකත් මරුටියත් නවතින ලකුණක්. වේගෙන් යන්න රුපියල් 100 වැඩි වෙලා. ඉතින් හයිවේ එකට බැන බැන හිටපු මංගල සමරවීරත් ආණ්ඩුවත් දැන් හයිවේ එකෙන් රුපියල් 100ක් වැඩිපුර ඉල්ලනවා. රුපියල් 100 ගානේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න මේගොල්ලෝ බලනකොට හයිවේ එකේ නඩත්තුවට මේගොල්ලෝ කොච්චර වියදම් කරනවා ඇද්ද? අලුත් හයිවේ එකක් හදන්න තාමත් මංගල සමරවීරගේ ආණ්ඩුවට බැරි වුණා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා නුවර කොළඹ හයිවේ එකවත් ලබන අවුරුද්දේවත් හරියන්න කියලා. ඔන්න කැසිනෝ බදු නම් වැඩි කරලා. මේක විතරයි ලොකු මිනිස්සුන්ට බලවාන පුංචි බද්දකට තියෙන්නේ. කැසිනෝ වලට යන්නේ මිලියන කාර්යෝනේ. ඉතින් කැසිනෝ බද්ද මුදලකින් වැඩි වුණා කියලා මං හිතන්නේ එයාලට නම් දැනෙන එකක් නැහැ. කොහොම වුණත් ඒකත් ටිකක් වැඩි වෙලා. පුංචි මිනිස්සුන්ට පොඩි සහනයක් දෙන CTB බස් වලට ලොකු මුදලක් වැය කරලා තියෙනවා. හැබැයි ඉතින් CTB බස් ගෙන්නනකොට සිදුවන වංචා, ඒ වගේම CTB බස් ගෙනල්ලා පැත්තකට දාලා ප්‍රයිවට් බස් එකට ටර්න් එක විකුණන එකයි අද රටේ තියෙන ප්‍රශ්නේ. බස් කොච්චර ගෙනාවත් CTB බස් එකක් එනකන් විනාඩි 20ක් 30ක් බලන් ඉන්න වෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මේ ගේන බස් ගොඩෙන්වත් එකක නැගලා පුංචි මිනිහෙකුට යන්න පුළුවන් වෙන්න කියලා. ඒ වගේම ගායක ගායිකාවන්ට පුංචි වාසියක් වෙලා
එයාලගේ සින්දු රේඩියෝ ස්ටේෂන් වල ප්ලේ වෙන ගානට මුදලක් ගෙවන්න පිටරටවල් තීරණය කරලා තියෙනවා. අන්න ඒ වගේ පිටරට සිද්ධාන්තයක් ලංකාවට ගෙනල්ලා මංගල බලාපොරොත්තු වෙනවා සින්දු කියන කට්ටියට වාසියක් ගේන්න. හැබැයි ඉතින් මේවා හරියටම ගෙවයිද කියන එකයි ප්‍රශ්නේ. ආමියගේ කොල්ලොන්ට වාසියක් වෙලා එයාලගේ පඩියට අමතරව දීමනාවක් ගෙවන්න රජයේ තීරණය කරලා 30 අවුරුදු යුද්ධය නිමා කරපු ආමියකේ කොල්ලොන්ට කොච්චර පඩි දුන්නත් මදි කියලයි අපේ අදහස. ඉතින් ආමියකේ ළමයින්ට පඩි වැඩිවීම ගැන අපේ උත්තමාචාර්ය. හැබැයි ඒ එක්කම රාජ්‍ය සේවකයොන්ටත් ₹2500ක වැඩිවීමක් තියෙනවා. මෙතෙන්දී හැමදාමත් වගේ මංගල සමරවීර ළඟ එන්න ඡන්දේ ගැන හිතනවා වෙන්න පුළුවන්. හැබැයි ණයබර දෙන්න එන්නම ඉහළට යද්දී මේ වැඩි කරපු 2500 අරගන්නේ කොහොමද කියන එක ගැන ඕගොල්ලෝ අපි ආයසරයක් හිතන්න වෙනවා. මේ ඔක්කොම ගෙවන්න වෙන්නේ අහිංසක දුප්පත් ජනතාවට. කොහොම වුණත් හොඳ රාජ්‍ය සේවයක් ලැබෙනවා නම් ජනතාව සතුටුයි. එහෙම දවසක් උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙන්න මේ වගේ වාසි අවාසි ගොඩක් එක්ක අයවැය 2019 ඉවර වුණා. රටේ සංවර්ධනයට දාපු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඒ වගේම නොයෙක් නිවාස ව්‍යාපෘති වලට මිලියන බිලියන ගණන් වෙන් කරලා තියෙනවා. හැබැයි මේ කිසිම දෙයක් සාමාන්‍ය ජනතාව අතරට යනවද, ඒ වගේම දෙන්න ඕන අයට හම්බ වෙනවද කියන ගැටලුව තමයි තියෙන්නේ. තමන්ගේ පක්ෂයට විතරක් ඇප්ලිකේෂන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා බෙදන බවයි රට වටේම තියෙන ප්‍රවෘත්ති. ඉතින් කොහොම වුණත් යාළුවනේ, අයවැය මේ විදිහට ඉවර වෙද්දී තමන්ගේ දියුණුව තමන්ම සලසගන්න එක තමයි කරන්න තියෙන හොඳම දේ. ඉතින් මේ අයවැය ගැන ඕගොල්ලොන්ගේ අදහස් කියන්න අපගේ channel එක subscribe කරලා දිගටම රැඳී ඉන්න. ඔයාලට සුභම සුභ දවසක්.